प्रयोग गति संपत्ति मंगलोव देवलोव बामलोव यानी सुदति लोक में एक दी किसी ने सुदति लोक में एक दी किसी मनी के ना गति संपत्ति गति विकास के लिए नरक ये विरसांगासाय ऐसापाय असुरापाय के ने ये दुर्गति एक दी किसी ने गति विकास के लिए गति संपत्ति यानी ආරෝහ පරිණ සම්පන්න ඉන්ද්‍රිය සම්පන්න අංග බොලෝ දේහ හිම්මත් සමංග මුද්දික අංග මෙකල වෙනකයෙන් තොර වාසනාවක රූප සම්පත්තිය විදේනා කර සම්පත්තිය විදේ දුතුවා මනලාගෙන දුතුවාගේ ප්‍රකාරයේ එකලෙන මන රූපකවක් ඇතිනම් ඒකට කියනවා දස් රූපනි සම්පත්තිය අංග බොලෝ දේහ හිම්මත් සමංග මුද්දික අංග මෙකල යයි සාරයෙන් ආරයන්නේ දුර්වල දකින්න අතරහරි දුර්වල සාරයෙන් යාක භාගයක් වෙනම දෙකේන උපදි විපදියේ ආල සම්පත්තිය කියන්නේ බුද්ධයාණන් වහන්සේලා දෙන ආකාරය සතුන් ගඟදදුවම ආශ්‍රය කරන කාර්යය පළමු නැති ගඟේ කාර්යය දෙවන ධර්මයේ කියන කාර්යය එළදෙන්න නැති කාර්යය ධාර්මික ධාර්මිකාරයේ කාර්යය මේ වාක්‍යුණා කාර්ය සම්පත්තිය. ආයි උපත්තිය කියන්නේ අධාර්මික ධාර්මිකාරයේ කාර්යය. එවාගේ දුර්විච්ඡ කාර්යය, වර්තාවනක කාර්යය. මේවා ගලස්වාන්න කියනවා කාර්ය සම්පත්තිය. භයං සම්පත්තිය කියන්නේ කයින් වචනින් සිටින. ඒක විස්තරී. නිතිපාතේ දැකෙන ोगी පරිණත වශයෙන් සිටින දෙවිස්තරීන් අස්පාව කිරීම දසාපිකාර කිරීම ආනන්දකාරී කාර්ය කිරීම මාර්ගිකාක රැකෙන කිරීම වෙනස්ක රැඳී කියන මතල කිරීම යෙතුණු තොරව සාහිත ක්‍රියා කිරීම මනෝවිද්‍යා සෑයන යවර කුඳීම දිනේ නැදීම රෝතනකාම කිරීම මූලවදී වශයෙන් කියන යම්කාර පස්පාව දසාපිකාර ඔයසයි දේවල් ඇතුළු ඒ කියන්නේ කියනවා अपनी मनुलाव उपाध्याय
मन उपाय
බොහෝ කුසල නැතිකෙනෙක් නම් විපස්ස කාලයකට මොහොන කරනවා. විපස්ස කාලයකට මොහොන කරන නිසා ඔහුගේ උපල කර්මයේ යටපත් වෙනවා. විපස්ස නොදියට. පස්සේ පත්‍යාවේ පරිඥාන සම්ම සමාදානාලු කාල සම්පත්තිය නාගන විපස්සන්තේ. බොහෝ කුසල නැතිකෙනෙක් යහපත් වාසනාවන්තයෙක් පුණ්‍යවන්ත කාලයක පහළ වුණා. ඒකේ පුණ්‍යවන්ත කාලයක පහළ වෙන නිසා කුසල විපාකම හරගෙන පටන් ගන්නවා. අත්වේකච්ඡාන කල්යාණ සම්සමාදානාලි අයෝක විපාක ප්‍රතිදානාන වෙනිපත්යන්ති. බොහෝ කුසල නැතිකෙනෙක් නම් පාපෝචයන් ආශ්‍රය කරගෙන අසම්පරණය කරන දෙකලෙයි අයෝනිකව මනසකාරණේ උන්වගේ අත්‍යවශ්‍ය දෙකරනවා. උන්වගේ අත්‍යවශ්‍ය දෙකේම නේතා ඔවුන්ගේ කුසල කර්ම විපාක යටපත් වෙනවා. අත්වේ කච්චාමි පරිඥානානි කම්ම සමාදානානි පරම සම්මාති මහානාම විපස්සන්තේ. බොහෝ කුසල නැතිකෙනෙක්ගේ ප්‍රයෝග සම්පත්තියේ හවත් පරිඥාන විත්‍රයන් අසුර කරනවා සංධානීය ක්‍රමයේ කරනවා යෝනත්ව මනස්කාරය යෝන අසුර කරනවා ධර්මාන්තර ප්‍රතිපදාන් දෙනවා. කුසල කර්මෝ පරිදෙන පටන් ගන්නවා. මෙන්න මේ සුභාවයනේ දෙවිවන අපදාන කුසලයේ සුභාවයක් ප්‍රකරණය ඥානි සංවේ දැක්වෙන්නේ කර්මදායකවල දාස ආකාරයක් වෙනදේ. මේවා කියන සෝත්‍රාවන කුසලයේ තේනවා ගොල් ආකාරයක්. ජාතක ආකාරය ආශ්‍රයය සකච්ඡාක වෙන විපාක දිනේ අනුති වේලක් වෙනවා. ජාගත උපස්තම්භක උපතේලක ප්‍රධානකින විපාක දෙන ආකාරයක් දක්වනවා. දෙත් ධර්ම වේදී නිමේ උපකද්ද වේදී අපරාකාරී වේදී අහෝධේ කර්මෝ කියන විපාක දෙන කාල වශයෙන් අප දක්වනවා. 12ක් වේවා. විපාක දෙන අනුකූලයේ වාසේ ධර්ම කර්මද ආකාම කර්මද ආකීර්ණ කර්මද හතරදා කර්මෝ කියන උදාහරණ වෙනවා. යම්කිසි මෙලොව සිටේවා පරිලෝකයන් දෙලාවේ ඕමේ ජීවිතයේදී අපතන දැක්කේ පරිදානකල් යන කාලයේකෝ මේක විසිදුරු කාරණේ කියන කරගෙන තිබුණා නම් ඒක නැත්තාට මරණ අසන්න මොහොතේ සියල්ලම පළමු වූ ඒ පාප කර්මයේ හිපත් වෙලා අපාය යන අන්න ධර්ම කර්මයන් විතරන්නේ නම් යහන සමාපත්තිය සමාධිසුදා වාගේ මාර්ගපාලනාතු සෝවාන්කතදාන අනාගාමිකයන් ඒ මාර්ගයේ සිටිනවද ලෙසකාර කුසල් හේතුන් ධර්ම කර්මයක් වාසපත් වෙලා මාර්ගාසන්න මොහොතේ හේතු නිමෙ සුදු ප්‍රතිපත්ති වලට මේක වැරැද්ද නෙමෙයි කියලා ආනන්ද සමේ කාරණා කයෙන් එකක් හරි මේක නිතිපිට ගන්නවා හරි තිබුණා නම් ඒක නැත්තාගේ ධර්ම කර්මයේ නිසා අපහාගාන වීමට හේතු වෙන කිසිේ කරුණුයි ධානමදාපතිතුමනාගේ සමාපත්ත වදා නැතිතුමනාගේ මාර්ගඵලලාභෝ සෛත්‍යන් වාසයේ නමක් නම් ඒ කාන්තෙන් ඒ කුසල කර්මයේ සිඳලා සුභයේ සුපත් කියලා ගන්නවා එන්නේ ධර්ම කර්ම විභාග ධර්ම කර්මය හසුබුනානම් මරණාසන්න දුරේදී සිඳකල මරණාසන්න මොහොතේ සිඳකල උසලයක් එළන්නේ කියන්නේ ඒ අනුව මතු ප්‍රතිසංගය ලැබෙනවා අන්නේකින් ආසන්න කර්මයේ ආසන්න කර්මයක් ඇතිුනේ නම් ජීවිතේ වඩාත්ම ප්‍රගුණ කරාවෝ වඩාත්ම භාවිතා කරාවෝ උදයක් හෝ අපතයක් හෝ දීපත් වෙන්නේ මතු භාවයේ ප්‍රතිසංගේ ලැබෙනවා ඒකට කියනවා ආකීර්ණ කර්මයේ ඉතින් ධර්ම කර්මයක නැතිනම් ආසන්න කර්මයක නැතිනම් ආකීර්ණ කර්මයක නැතිනම් සතර කර්මයේ කියන්නේ ඒ විදිහේ හෝ දෙදජාතකෝ පිළිකල කර්මයක් කියලා විපාක දෙන්නේ. මේ විපාක දෙන අනිතිර වෙලාවෙ සැදරක්. ජනක කර්මයේ සම්බන්ධ කර්මයේ උපතිරක කර්මයේ උපධාත්ම කර්මයේ කියලා උපාදින ආකාර හතරක් තියෙනවා. උපාදින ආකාර කියන්නේ ජනකේ කියලා කියන්නේ එක භවයකින් පුතේ අනෙක් භවයේ පරිසංවේ දෙනගෙන බලගත්ත සුතලේ හෝ අතිකේව කර්මයේ තේම ජන කර්මයේ මනෝකෝපුන්නේ කියන කර්මයේදී මනෝ උත්පාදයේ ගෙනගෙන කර්මයේ තේම ජනක කර්මයේ
සතර ආපාය උත්පත්තිය ලැබෙනවා ඒකත් ජනක කර්මය කියන්නේ. ඊළඟට ජනක කර්මය සමගා කෙලෙස් ජීවත් වෙන අවලයි. ජනක කර්මය කරන්නේ එක මොන ලබන්නේමයි. ඊළඟට උපත් සම්බර කර්ම ඇවිල්ලයි ජීවිතේ පාස්න ලබන්නේ. මනුස්සලෝක උත්පත්තිය ලැබුවා නම් ජනක කර්මයේදී ඒක නැත්තාට කෑමදී වෙන අඳුරු කරමින් දේශේ යාන වාහන දිනමදා සංවිදී මුතුමැන්නේ දේවල් වලවල් ඉවසනවා ආදී කෑම සම්පත්තියක් දෙන දෙන්නේ ජනක කර්මයේ අතිවේගය වෙන කුසල කර්මයන් එළඹ සිටින්නේ ඒ ආත්ම උපන් සම්බත කර්මයේදී අපාය විපාකයෙන් එනකොට නම් තවත් අසුමල කර්මය ඇදෙනවා ඒ අපාය දෙක ගලි කරනවා ඒවා උපන් සම්බත කර්ම अरे जनसाधारण महाभयानक මාර්ග බාග සැකසලා යදී කපාන්දර ඒකෙන උපධාතු කර්ම පස්සේ කර්ම දෙක තමයි මේ ජීවිතේ මාර්ග ගන්නවා ළඟ බරපතල කර්මයක් හේතුවෙන් ජීවිතයේ ආරම්භ කෙරේවා කලාද ගන්නවා සීතුමාල නිසා දෙවියන් වහන්සේ සුප්‍රදෝෂී රාජ්‍යෝ නාමමානලක නාම රැස්කරන යාට ඒ විපාක දෙන්නේ අන්න උපධාතු කර්මයක් දැන් පොළොවකලන යනදී බොහෝ දින ආරම්භයක් මේ අද කාලේ. නම් දෙන්න සිදුවේ කියලා. ඒ මොකද මේ මහා පොළොවට ගුණ වර්ගයාගේ දිනයක් තේරෙනවා වගේ සබුල වර්ගයාගේ අපල ඇත්තේ. මහා පොළොව ප්‍රහාර ගන්න ඉන්නේ අපරාධ. ඒ වගේ මේ සූත්‍රාන විකාර. විකමානකාහ පීති තුල ඕපපාතක උපාලි දෙවගණක් වාගේ කොළඹ පළාත මණ්ඩලයේ තියෙන අභූත ගෝධනාවක් කරලා ඒ වගේම මේක කාර්යෝපත්තේ දෙක කරමු. උත්තරෝත්තරාත්මිනු විද්‍යාඥයන් වහන්සේ මහා කලකලයක් කරලා ආත්මේ දාර්ශනික මාර්ගාවේ නිපාමක දෙක කොළඹ පළාත මණ්ඩලයේ තියෙන්නේ. නන්දමානවට කියන්නේ උත්තරවන්දා රහතන් වහන්සේ අපරාධයක් කළා. එදාම වාසලෝපනා කරන්නේ කියලා. නම් යක්ෂයන්ගේ කරුණ මහරහතන් වහන්සේ පිළිකෙට ඇතේ සිට ජයවාද අසම් බැලතර ඇතේ තරම් ගලකට ගහවන්නේ බයි අත්කරගෙන කරන තරම් කලකට අත්විභාවයක් ඇහැවා කරුණ මහරහතන් වහන්සේ කියලා කලේ. මේ පාපෝ මේ මොහේන පොළොවලා නම් කියන්නේ. දෙව්දත්තෙනුන් බුදුරජාණන් වහන්සේ විකට කරදරයක් अपराधिक
अपने आप
අපදාතේ ජලයේ චේතනාව කියලා. විපාකයේ පිටිදෙකේ චේතනාව කියලා.
බුදුන් වහන්සේ දේශනේ පිටින් බුදුන් වහන්සේම නමව ගන්නවා. ඒකේ අරමුණ කරනවා. ඊට පස්සේ තමයි මේකේ විද්‍යාංගනා කිරීමේ ක්‍රියා වගේ තිබෙන්නේ. රාමයෙන් ධර්මදීය. ධර්මයෙන් විස්තරේලා ධර්මයෙන් ක්‍රියා වගේ තිබෙන්නේ නැහැ කියන එක නමව ගන්නවා. කවුරු මේ කරන්නේ කියලා. ඊට පස්සේ ධම්මෘතුව ධම්මරේ ගන්නවා. ඒ ක්‍රීතන කරනවා ධර්මදීය ක්‍රියා කරනවා. පුරෝගාමී වශයෙන් ඉස්සලා ඉතේ සායිකාරය කරන්නේ ආසනයි දෙකනවා. ඒක නිසා පුරෝභාවය කියනවා. ඊළඟ තමයි ක්‍රියාවලිය කියන්නේ. ක්‍රියාවලියක ඒලාගේ තමයි කර්ම විචාරම චේතනාව තුන චේතනාව සිදුවේ. ඊළඟට ඒක නැවත නැවත නිදුත් කරන විට අත්නේ අපරාධය අපරාධය දැනිතුන් අපි කලකා බලන්නට ඕනේ මේ හේතනාව දුරුකත ඇති කර්මයන් යනගන්න කොහොමද කියන්නේ මේක තමයි වැදගත් ගන්න. යා අපට අර අනන්තරය අනන්ත රත්නේ කර්ම රත්නේ. නින්දේ නවදෝතම් පතන් නැක නින්දේ තන දුරුකනේ අමාවදයා පාපම් කර්ම රත්නේ. මේ කර්ම රත්නේ බොහෝ වෙයි. අභාරෝ පිටයකලා අයෝතෝ මනුසාරේ නම් නිරන්තරයෙන් දෙන්නේ අපිට මේ සාකච්ඡා කරන්නේ කමරගන්න සමාවිතානේ නම් අරිත කාරණේ කියන්නේ ඒක. නමුත් නිරන්තරයෙන්ම බොහෝමෙන් කියන අක්ෂර කර්මකේ තනදි මේ භාවය. එනිසා දෙවියන්ගේ අධිකාරයේ කියලා මූල කෙරේ කල්පනා කරන දෙවියන්ට පුරුදු කරන්නට ඕනේ. දැන් භාවනාවක් කියන්නේ කියන්නේ මේ අර්ථයයි. භාවනාවක් කියන්නේ සතු සමාධිය රැඳෙනවා. සතු සමාධිය රැඳෙන එක ඒකේ අරමුණේදී මුතල සිහිනේදීලා ඒක කුසල දැක්ක හරවා ගන්න පුළුවන් වෙනවා අරමුණ. අරමුණ ප්‍රධාන අරමුණෙන් ගන්න හරවා ගන්න. මේක නිසා අද සතු මනෝවිද්‍යාවේ ඥාන යැදෙන්නේ චිත්ත පුරුදු කිරීම වශයෙන් භාවනාවක් අවශ්‍යයි. සමහර වෙලාවට පුළුවන් මේ විපාක වාද අපතෙන් ගැලෙන්නත් නැහැ. සමහරවක් හොඳ සිහිනේදී. ඒ කියන්නේ අනුකීතයි. ඔය වෙනාලේ කොයිද අපේ උපාසක කෙනෙක් නේද? ඔය වෙනාලේ කොයිද ඉතින් උපාසක කෙනෙක් නේද? කියලා මිස කෙනෙක්ට පෙරේ කලක් කලින් හේතු උදව් ගන්නව අපහසුයි. දැන් පසුගියේ මුලවක පසුලෙස්වා පොරොන්දරේ මොමුලෙන් සිදුවු කර්ම විපාකෙ කිසි කෙනෙකුට කලින් දිනා ගන්න බැරි වෙනවා. සමහර මොහොත නාන්න කියන සමහර මොහොත මාළුවව ගන්න කියන සමහර මොහොත ලක්ෂණ බලන්න කියන තමාරු අනුමිතේ වැඩ කරගෙන ඉන්නන එක පාර්ශ්වයක් නේද? එක පාර්ශ්වම වැඩේනේ තරමක විපාක වාරයක් එයාට මලකෑ. එන්නේ ජීවිතාවේ ආයතේ ඒක ඉස්සම් සම්බන්ධ මොහොත ධාර්ම කර්මයක් බව විපාකයක් බවට පත් වෙනවා. ඒක ධාර්ම කර්ම විපාකයක් බවට පත් වෙන අර සාක්ෂියේ වාසි කියන්නේ සිද්ධ වෙච්ච විපාක වාරේ වගේ. සාක්ෂි වාසි කියන්නේ පෙර ජාතියේක ගංගාවන් අල්ලේ කියලා රටේ රටේ මාළු ගාන සිද්ධ දැන ඇති එක කර්ම රැස්කරද. සාලම විචාර. ඒ අතරේ මාළු ගාන රටේ යදින් මාළු අල්ලා ගැනීම නැත්නම් වතුරේ බත ගන්න. වතුරේ බත ගන්න එක නිසා ගාන ගාන මාළු යදිය පොදව. පොදව අනි කිව්වේ. ඒ මාතේ හිතා නියෝ බොහෝ කාල කරගෙන ඇවිල්ලා සාක්ෂිවාසිකයන් ඇතුලේ කපිලවත් මොනෙ ජීවත් වූ නම් බුදුරජාණන් වහන්සේ ධාතු දෙකකට සාපකාර වුණා නම් ඉතිේම බලාපොරොත්තුක් ඇතේ කිසිම ඉන්නේ ජීවන කුමාරයාගේ සමුදායකත්වයේ සාපමෙදි නැතුණා. අර එකක මා කර්මය කරලා ගත්තොත් කොහොමද මේ මාර්ගය හරියටම පාස් අපනාපාලේ කර්ම විපාක අනිදි විපාක දෙන්නේ. ඒ වගේම තියෙන උපදාස කර්ම දෙය. ඒ කියන්නේ ඉන්ද්‍රිය කුමාරය ඇතුලේ ඒ මහා අපරාධයක අය ආපන් වෙන දරේදී අතලෙන්නේ ධනදායෙ මුදුපත් වෙනවා. කොහාවක්කා වල වරම් නියගේ සුමලකට විශාල ආකාරයක් යනවා. කලාවන මහා ගලෝකදී ඒ පාපකාරී කරපු කොම මොබදියේ අන්න පිටදාම විපාකයක් කරලා දෙන්නේ. විදපාදී වූ පිටකට අපරාධ කළ නිසා ඒ මොහොතේම පිටකාම විපාකයක් ක්‍රියාවට ලැබෙනවා. ඒකත් අරමුණක් කියන්නේ කර්මයක් කියන්නේ.
ඒ කියන්නේ යැත්තන් ජීවත් වෙන කාල ආයක තිබෙද්දී ඒ අපරාධය කරන කෙනා ඒක කොහොමද භාවයකට දිවිදේ. ගම් අතුරට දිවිදේ. ඔයවා කියන්නේ අර බණ වැඩිද? ඒක නැත්තා සෝවක නිදක තියෙනවා. බල්ලන් පුරවාගෙන ගමයන් කරන යැත්තේ. කලක් නෝද ප්‍රදේශයේ පිළිතර ප්‍රදේශයෙන් එක්තරා ගුණවත් ස්වාමීන් වහන්සේ නම ආරණ්‍ය වැඩ දෙනවා. ඉන්න කාලේ ආරණ්‍යෙක එකක් වෙන ධර්මාවික වර්ණ කොට ඉස්සරහට බ්‍රාහ්මණ මේ යැත්තා. මේ ගල්ලි ඉන්න අලුත් දාස්කන. ආල සංගේජයක් ආදලන් ආයෙත් කොළලේ කියන එක නවත් කරගෙන වනාර්ථේ අයිති. දවල් කාලේ මුලින්ම මහන්සෝලා දාගේ දාගෙන බල්ල පිරවාගෙන ඉතුරු ගමේවත් වැඩෙන්නේ. ආපමුණුකට මේ දිනවත් ස්වාමීන් වහන්සේ ගමේ දෙන්න කාසලමාව රළබල හදාගෙන කොටය ආරම්භ කරනවා. හරියටම අදාලනේ ඉඳලාගෙන ඉන්නේ. මේ ගැත්තට විතර ගාන්නේ බැරිව බලන්න උදු ගැන්නේ. ස්වාමීන් වහන්සේ දුගෙන ගිහින් බහවර නැහැ. බම්බයන් කන්නදාක් නැති අත්තට එන්නේගෙන තවත් අත්තට දෙපාර්ශ්වයාගෙන ඉන්නේ. යද්දමත මේකේ ඒ කයට ඒ කයෙන් අනිමි. ඒ කයෙන් කිනුත් අනිකතා වෙනවා. ඒ කයෙන් ඔහොම ආර්මේ මානවක දෙපාට ඇලෙන අනිමි වේදනාව කරනකොට ස්වාමීන් වහන්සේ සීලාස වාදයෙන් දරේ දුන ගැළවිල ගැටෙනවා. ගැටෙනේ ගැද්දා කයද ගන්න බැරිලු. බලමු කියලා අම්මගේ යක්කන් දේලා ගැද්දා කෑ. අනුත්‍යාගේ අට කම විතරයි ඉතිරි මේ බලු නැහැ. ආමගිරිකේ උදේ දේන බලහත්. පස්සේ දිගත් නිලියක් වැඩගෙන බලන්න දීපු කරා බලව දුන්නා. ඉතින් ස්වාමීන් වහන්සේ සැකයක් ඇති වුණා අනේ මම නිසා මේ නෙමෙයි කියලා බල දෙන්නේ. අර විරිත් කියලා කරගෙන බුදුරජාණන් වහන්සේලාට කියන්නේ නෑ වාගේ ස්වාමීන් වහන්සේ ලකම දෙයක් වුණා මම නිසා මේ නෑ නෑ මගේ ජීවිතේම හරියටම නැකේ මානේ ඔබම හරියන්නේ එලිසාමකා කරගියක් නෙමෙයි. ඒක නැත්තා කරගත්තේ බුදුරජාණන් ජීවිතයක් ගන්නම අමංගල වලදී එනවා වාගේ වරදක් නොකෙන්නේ නෝත් වරදක් කරන බැරිනම් විකේ ධර්ම විපාකයක් කොහොමද? අන්න ඒකට කියනවා අයෝග විපාකයේ කියන. අයෝග විපාකයේ නිසා අකම් විපාකයක් මේ ඉන්ද්‍රයන්ට නිමිති වෙනවා. ඒ වගේ දෙයක්. අතීත කාලයේ යන විපාක වුණා නම් මොන තරම් සුදුමද? සාමෝන් මහන්සියලා හත්නවා බුදුරජාණන් වහන්සේ දකින්න විලාප කලාවක් කළාකෙද වෙනවා. ගමෙන් යම කිසිනාමන වරදලා ඒ හේතාවල නවතින විකාශ කාලේ දෙවන්නේ නේකොට තවත් දවසක යන්නේ තියෙන ගමනේදී ඒ නාමලයට හැදෙනවා. ගල්ගෙනක මේ අත්මනක ආසන ලැබුණා. ගල්ගෙනේ ස්වාමීන් වහන්සේලා රාත්‍රිකාගේ වැටුණා. උතාල ගලක් පෙරේ ඉන්නේ ගල්ගෙන පොර රහවත්තා. උදේ වෙනකොට පොරහන ගන්න බෑ. ඒ විහාරස්ථාන ස්වාමීන් වහන්සේලායි ධාතවරුයි ඔක්කොම කියලා මේ ගාලේ කැලේ ගියාම තවත් හතක් දෙයක් දැරිලා ඉඳලා. තවත් හයක් නතරලා ඉඳලා ගන්න බැරි වෙනවා. අත්මි ගානේ ඉන්නේ නේද ගාලේ ඉන්නේ කියලා ආවිද. අර ස්වාමීන් වහන්සේ අසලා කඩේ හතක් ව්‍යාහාරව බොහොම දුර වෙලා. ඉතින්වත් ස්වාමීන් වහන්සේලා ධාතවරු කිව්වේලා ස්වාමීන් වහන්සේලාගේ කඩ වතුර පොවල කොහොමද බොහොම පහසුයි. නම් පොඩිලා ගන්නවා. අනිත් කරවලා වහලේ තිබෙන පිළිකරණයක් බැරි අහමදී උනා නබි. ඒ පිළිකරණය අහමදී යාකරන කපුරෝගේ දෙවියන් දැරෙනවා. අපිට නැගලා ගන්න මේ බරක් කියන සමාන ස්වාමීන් වහන්සේලා හදව තරු වේදිකක් වෙනවා. මේ කපුට ආපේ දේවල් ආරක්ෂාවක් ලැබුණානේ ලාහේ දේවල් මේ කාරෝගේ ආරගෙන මේ මොන කර්මයක් කළා ගන්නවද කියලා ඒක විසින් තාරා. තවත් ඒ ජනතාවගේ පිළිදේක නැරේ දමලක් යන ස්වාමීන් වහන්සේ යන්නේ කනාරාමයේ තියෙන අසනවල දිනේ කරා මූර්යාක්‍රාවකදී
මේ චිත්තකරේ තියෙනවා සතිය. මේක සම්මා සතිය. මේ චිත්තකරේ තියෙනවා ඒකාග්‍රතාව. ඒක සම්මා සමාධිය. දැන් මේකෝ මේ විදිහට ධර්මතා පහ කොතනින් හැදෙන්නේ කියන්නේ. සම්මා සති සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මාර්ගාංග වශයෙන් ඔතන තියෙනවා පහ. ඊළඟට දැන් අපි මේ කතා කරනවා. මේකෙන් සාධුකාරයෙන් කියනවා. නමස්කාරයේ කියන සීලමාදාන මේ අලංකාරවලදී වචන පාවිච්චි කළා උදාහරණයක් තෝරායි විචින වචනේ තෝරායි කල්ප වචනේ තෝරායි හිත වචනේ තෝරායි ආල සම්මා වාදා ඊළඟට අපි දෙපාර්ශ්ව වෙන කාය සංවර කරගෙන වාදේලා ඉන්නවා මේ නිසා නෙමෙයි ඒක කියනවා සම්මා සම්බන්ද ඊළඟට අපි මේ ගත කරන මොහොතේ භූමි පිටු පිටින් ගත කරනවා සම්මා ආදීව මෙන්න මාර්ගාන රටා මේ කාලයක් ඇවිත්තේ ඊළඟට දැන් අපි සම්මා සතිය කියන තැන දැන් අපි කාමතුරාගමෙන් ඉන්නේ අන්න කායාවේ පස්සනවා දැන් අපි චිතර දෝමනන්තයේ ඉන්නේ දුක්ඛයි අන්න වේදනාව පස්සනවා දැන් අපි චිතරුනේ ඉන්නේ දුක්ඛයි අන්න චිත්තාන පස්සනවා දැන් අපි සංඝා ප්‍රඥාවෙන් සෑහිත ධර්මයේ ඉන්නේ දුක්ඛයි අන්න ධම්මාන පස්සනවා අධිපත්තාන අපිට තියෙනවානේ දැන් මේ වෙනවා යහපේ චිතේ දුක්ඛ අපතා දුක දෙවියනවා අන්න කලබල සම්මාප්ප දාන උපන් හතරෙන් දෙවියන් වුණා අන්න දෙවි සම්මාප්ප දාන නෝපන් උතරෙන් අලුතෙන් අලුතෙන් පහළ වුණා අන්න තුන්වෙනි සම්මාප්ප දාන නෝක වාගේ උපන් උතරෙන් දෙත් තේරි තේරි ගනි නෝම වුණා අන්න හතරෙන් සම්මාප්ප දාන සම්මාප්ප දාන හතරක් තියෙනවා දැන් අපි බලවත් උතරෙන් తీරෙන්නේ නේදවා අන්න විදේ විපාකේ දැන් උතරෙන් తీරෙන්නේ නේදවා විදේ විපාකේ බලවත් ඕලංගනේ ඉන්නවා සම්මේ විපාකයේ බලවත් මුවනක් ආරෝහණයක් ඇති වෙනවා අන්න දිනාසය විපාකයේ හතරක් තියෙනවානේ දැන් මේ ගාන විතර කාඩවලන සබ්බාහ තියෙනවා අන්න සබ්බාහින්දේ ඒතර දුකෝ වෙන දිවි තියෙනවා දීපී ඉන්දේ ඒතර පිටා නරනම දීපාන කරන සතිය තියෙනවා සති ඉන්දේ බලාරම පිළිබඳව එක ධාර්මයක් තියෙනවා අන්න සමාධින්දේ බණ ප්‍රවේදන ගැටෙනු මාක්ක තියෙන දුර තියෙනවා අන්න ප්‍රඥාවේදී ඉන්ද්‍රිය පහක් වෙනවානේ දැන් මේ විලාය යතේ සංකානෙදී අත්සම්භාවක යතවන සද්ධාාවක් වෙනවා එනිසා මේ මනිතෙන් යතේ මේ කරා උත්සාහම වාදීන අරිදී අන්න සද්ධා බලේ ඒවා කියන්නේ පිටේ පිටේ මේ යතනවන දිවි යන දැන් තේරෙනවා අන්න දිවි බලේ අමතු කුමීනේ යතනවන සතියක් වෙනවා අන්න සති බලේ ඉන්දන්නේ විරේණියට එකලක්යක් පිටේ තේරෙනවා අන්න සතු බල සමාධි බලයේ. එවාගෙන අවිද්‍යාවේ ගැටමවල ලක්ෂණයක් වෙනවා. අන්න ප්‍රඥා බලයේ බල ධර්ම පහක් ඇතුළේ තියෙනවානේ. දැන් අපි මේ බලයෙන් තියෙන බල දෙකම කරන්නේ මොනවාකටද? ඒක මොහයෙදී නිදී සතු සම්බෝධියයි. නිවන් ප්‍රදානය කරගන්න ආභෝධය ධම්මයේ සම්බෝධියයි. නිවන් ප්‍රදාන කරන්නේ දිවියේ දිවි සම්බෝධියයි. මුවන්තරයන්ගේ පිටනේ ප්‍රීතිය ඒක සම්බෝධියයි. මුවන්තරයන්ගේ පිටනේ සත්‍යය සත්‍යනි සම්බෝධියයි. මුවන්තරයන්ගේ පිටනේ එකඟත්වය සමාධි සම්බෝධියයි. මුවන්තරයන්ගේ පිටනේ ප්‍රීතිය වෙනවාට දෙයක් ගන්නවා මධ්‍යස්ථයව හසුරුවන බැවින් උපේක්ෂා සම්බෝධියයි. දැන් ගන්න අපි මේ මොහොතේ පිළිගන්නේ දෙන්නේ අසංගම් අතුත්තං අසංගලක විපාකං සම්මා සම්මාය සම්මත කියන බුදුදාන සංදේශය. අලෝක නැහැ, නිර් නැහැ, අලෝක විපාක නැහැ. මේකෙන් අපි ලබන්නේ ජාති, ජරා, ඥාති, මරණ, ශෝක, සංවේද, දුක්ඛ, දෝමන, උපායාස ආදීමු අනන්ත විතරාකෝ එකලුණාලු, එකදාන පරිමියක් හේතයන්ෙ පෙරුණාලු, අසංගත දාපි සංඛ්‍යාත අමාන හේලනායේ හේයක් සාකනා කරා. ඒ දිවන ආબોධ කර ගැනීම හේතු වෙන කිතරේ තමයි කර්මස්කේතය කර්මය කියලා මෙතන හඳුන්වනවා. ඒක නිසා අපි කෑම අවස්ථාව විදිහට අහ දෙයක් කියන්නේ කොහොමද? ඇහැට තියෙන දියක් භාෂා ඇහැට තියෙන අරමුණක් භාෂා අපේ සිතේ ආර්යයන් සමාර්ගයි පිටක් වේවා. කලතේන සම්පියක් භාෂා අපට ආර්යයන් සමාර්ගය ගැන පිටක් පහල වේවා. නාමිකාල කෑම ජලු තුනක් භාෂා ආයතනාවේ පුසාදී පහළේවා දෙවන අසන්නියත් දෙන ආයතනවල ආයතනාවේ යන්නේ පුසාදී පහළේවා ආයතන දුක් වේදනාවක් වෙන පාරක් ආකාර
विशेष
අතීත සංඝරා භායී දේම වහා කුසලයන් වලින් අපි මේ ආරාධනය පිළිගන්නවා. රාමෝ සෝධේ සූතානාලව සදා කියලා ස්වාමීන් වහන්සේ ආශ්‍රය කරගෙන ඉතවත් පිළිකක් ගන්නේ මේ අවස්ථාව පිළිබඳව අපහදාගෙන ආවා. ඒ අපි කොහොම ගෞරවයෙන් අපෝ පිළිගත්ත අසාරව අසංතනවා වදාන දිවලා ආකාන්තාවේ ගමන කාලයේ විදුලි නියෝජනයෙන් අපරාධිකව බලන අපි ජීවත් වෙන්නේ මේ ලක්ෂාගේ ධර්මතාවයේ දිනවලදී සතුටේ පරිපූර්ණ ආකාරයට ප්‍රාර්ථනා කරනවා සාසනකාරකාන්ගේ කුසල වාසනා ප්‍රදානයේ බුදු පුත්‍රයන් ආවරණය කරන සියලු සමාධි ප්‍රාර්ථනාගෙන තෝරේ කරන්නේ පාවින් කුරමේ බෝධිපාක්ෂාන්ගේ බලයෙන් ඥානලිකා භාගතල යොදලදී සතරම් ආලෝකයේ යෙදාගෙන සිට අපදස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාමනාවන් සදාවත්‍රාත්තේ යම්සා නෝකේ දේවල බඳු මිත්‍රාන්ගේ යෙදොත්තේ කයම දෙනාක මේ කුසල සංඝාගේ අත්පත්ේ යාපතුලේ මොදු යලගැලෙන විපස්සේ දෙපස් දුරු නලාගෙනම බෞද්ධ ආවරණ දෙවියන් දිවිසේ කියන ධනතාවකම සිතාවක සම්මෝදම් දෙන්නේ ඒ හැදනාගේ භවයක් වාර්තා සුදුසු කතා කප්පේ ගතන දුකින් අතේ දේශාන්ත දෙයක් වලන්නේ හේතු වාසනා වේවා සාමනාගතික ලෝක පාන සාත්මාරක් විසේක මංගලයේ සාමයේ සමාජයේ කරුණාවෙන් මරිතුන් නැති මනෝදාම දෙවියන් ආයුර්වාද සතබල අස්වාමයේ ගරිමුනේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ලක්කාන් ගුණයේ බෞද්ධ ජනතාවට මෙතුන්වා සෑමදනා කළ වාගේම මොහොත ජනකයන් නානතුලෝ ලක්කාන්ජාත ජනතාවගෙන ආරක්ෂා සම්මුදාන සදකාලේක්වා අතුරු භෝගයේ විසාරක නිවාසව ලබත්වා කරයි කියන අද මේ කුලකල ගන්නාලාට උදාහරණ කළාන් සන්ත බලේ මහා බුද්ධාගේ රත්නත්‍රාණ බාහාරේ විරාජ මන්නේ රැකවලින් වෙනා සංඥානිකයන්ගේ දාසවාග බලේ සිනා සම්දාන ප්‍රතිමා ගන්න සාමයන් කෝල්ගේ හිමනාගේ දෝමිත පාලන් මහල්කේ සාමයන් කීරතල ස්වාමීන් වහන්සේ දෙලෙන ඇතුළු සමුළු පිටක් එවාගේ කෝල්ගේ සූතානාගල සද්ධාතර ස්වාමීන් වහන්සේ සදාන් සංගීයා සාමනුසාරින් මහන්සේලා සමතක් මේ දැක්වෙන්නේ මහා කුරු මාමුණුන් වහන්සේ උත්සවය කැමගෙන ආකාර විශේෂයෙන්ම ජන්මදිනයේ දීපත් කරන්නේ ඒ උසාවන් පෙරේරා මහත්මයාණන් දා ඒ කෞර්ය කැමක මේ මාතෘකාව තම අපලෝකාන්තර වතුරු ආකාරය භාගවත කතුරු කරගෙන මහත්කදාගේ කියන්නේ සිංහව පිළිතේ ගුණෝවා ආරක්ෂාකකතාවයේ සමන පිළිවෙතංගානේ දක්නාත්‍රේ සීති මහාවනේ අසුනිකාවක්වා දීතේවා සාධුකලක අතුරු විනිගාමක විචාර්යාවදාන විචාර්ය රැකේවා සාක්‍රික ප්‍රේදානිය සමවේවා සායික මානසික පරිසරයේ දෙලෝමෝ භවන්වද පාවන්නේ කුසුන්තක් වේවා ගුණයෙන් නියමී ධර්මයෙන් ග්‍රහණය යසේතේ සත්‍යතම වතුන් ආයුවන්ද සතමන ප්‍රඥාවේ රාමනාථයන් භාවනාකාරය ප්‍රතිපාදනය පෙරපතමෝලේ සම්මාන සලකනාගෙන කෝමයි සම්මියාගේ සමුදිනවත් වේවා නිසං සතරාංගාරිය කාය මෙලම දුන්නෝ පරිවර්ත නියතේ කාංක දිවනේ දෙක දුරු සම්බාරකලා කමින්ද කෙරුවන් නිිතේ ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී භවයක් සාකරන දැයි පඥා මිත්‍ර සම්ප්‍රාප්තය කෙරුවන් නවකාරණින් කෙරේවා සීවන් තුනලක් ධනවත් දුරුසක් දෙනෝක්යන් සහෝදරේ සහෝදරයන් දීතනවා ගැනලා ලෝකෝත්තරාමෝ සම්මා දිවා සම්පත්‍ති ප්‍රතිලාභයේ
මේකේ සංධානයේ මේ වේවා ආඥා වේවා ආඥා මන්ත්‍රය සාකරණය කරමු.